අයිබ මගේ අලු හැමෝටම ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට ගෙනාව යන්නේ මගේ හදවතේ හොරර් ගේම් එකේ ෆුල් ගේම් ප්ලේ එක. මොකද්ද හදවතේ ෆුල් ගේම් මේ හදවතේ ගේම් එක මොකද්ද යන්නේ? The Twins MB63ක් තියෙනවා. මිලියන 10ක් විතර Play Store එකේ ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ. MB63 කියලා කිව්වා. හරි. හරි අපි ඉස්සෙල්ලාම යන්නේ කරන්නේ ඩයිනමයිට් එක අරගෙන කුරුමිනියව පරලෝ යවනවා. අපි යන්නේ දැන් පල්ලෙයාට ඩයිනමයිට් එක අරගෙන. ඉතින් මේ ටුයින්ස් බන්ධනාගාරයෙන් ටුයින්ස්ලට හොරෙන් අපි ගෙනියන්න ඕන වස්තු තුනක් එළියට. එකක් රත්තරන් කාසිය, දියමන්තිය, මොනාලිසා චිත්‍රේ. අපිට එස්කේප් වෙන්න දොරවල් තුනක් තියෙනවා. අද මම එස්කේප් වෙන්නේ ප්‍රධාන දොරෙන් ටුයින්ස් බන්ධනාගාරේ. අපිට යන්නේ ඕන මේ කුරුමිනියව මේ මරන්න ඕන කියලා නීමයක් නැහැ යාළුවනේ. ඩයිනමයිට් එක දාන්න තුර එහා පැත්තේ හිර කරන්න පුළුවන්. දොරක් වහන්න පුළුවන්. ඒක හැබැයි ලොකු වැඩක් කරනනේ දැති රෝදේ දාලා. ඊට වැඩිය හොඳයි මේ ඩයිනමයිට් එක දාලා ඉවරම කරන එක. මෙතින් හරි ඒකත් මම යාළුවනේ ඔයාලට ඉදිරි වීඩියෝ එකකින් කරලා පෙන්නන්න. හරි යාළුවනේ දැන් අපි නිල් පාට ස්කෝපුනි ගත්තා කියන්නේ අපිට මොනාලිසා චිත්‍ර ගන්න පුළුවන් යාළුවනේ කේමක් නැතුව. අපිට මොනාලිසා චිත්‍ර ගන්න ඕන නම් ඕනේ යාළුවනේ නිල් පාට ස්කෝපුනි ඕන ලෑල්ලක් ඕන අය. හරි යාළුවනේ එතකොට අපි යන්නේ මෙන්න මේ පැත්තට වම් පැත්තට. වම් පැත්තට ගියලා මෙන්න මේ තියෙන්නේ. මේ තියෙන යාළුවනේ ලෑල්ල. ඊට පස්සේ මෙතනින් පල්ලෙයාට බහින්න ඕන. දැන් යාළුවනේ බහින්නේ ඇයි කියලා මම ඔයාලට කියන්න. මේ අපිට මේ මොනාලිසා චිත්‍ර ගන්න යන්න තියෙන යාළුවනේ මේ කාමරයක් කරා. ඒ කාමරේ දොර ලොක් කරලා තියෙන්නේ. ඉලෙක්ට්‍රික් දොරක් තියෙන්නේ. ඉතින් ඉලෙක්ට්‍රික් දොර අරගන්න නම් කරන්ට් එක ඕෆ් කරන්න ඕන මේ බන්ධනාගාරේ. ඉතින් මම දැන් ඕෆ් කරා. ස්විච් එක පල්ලෙයාට දැම්මා. දැන් යාළුවනේ ටුයින්ස් බන්ධනාගාරේ කරන්ට් එක නැහැ. මොන තඩි උණු පුච්චත් ඇවිල්ලා තියෙන්නේ මං ගාවට. හරි දැන් අතොර අපිට මොනාලිසා චිත්‍ර ගන්න ඕන මොනද යාළුවනේ ඕන? එල් පාඩි ස්කූපනි ඕන, ලෑල්ලක් ඕන. ඊට පස්සේ කරන්ට් එක ඔෆ් කරන්න ඕන ටුයින්ස් බන්ධනාගාරේ. ඔය තුන කරොත් අපිට ලේසියෙන්ම ගන්න පුළුවන් මොකද්ද? මොනාලිසා චිත්‍රේ. හරි යන ඊට පස්සේ ඉතින් මම මේ පොඩි වැඩක් කරනවා. මොකක්ද දැන් කරන්නේ? මෙන්න මෙතන මෙන්න මේ දොර ඇරලා මේ පල්ලෙයාට දානවා මේ යතුර. මොකද යන්නේ පල්ලෙයා කාමරේ තියෙන රත්තරන් කාසිය. ඉතින් ඒ පල්ලෙයා කාමරේට යන්න බෑ යන්නේ අපිට ලේසර් එකක් අහු වෙනවා. ඉතින් මම ඒ ලේසර් එකට ටොයිස්ලා බිලි කරනවා. දැන් යතුර සද්දෙට ටොයිස්ලා පල්ලෙයාට යයි. එතකොට ලේසර් එකට යාලා අහු වෙනවා. ඔයන්නේ එතකොට ලේසර් එක නෑ යාළුවනේ. ලේසර් එක නැති වෙනවා නැත්තටම. හරි මේ තියෙන යාළුවනේ මේ තමයි ඉලෙක්ට්‍රික් දොර. දැන් අපිට ගේමක් නැතුව අතුරට යන්න පුළුවන්. මොකද කරන්ට් එක නැති නිසා. ඊට පස්සේ යාළුවනේ මේ ලෑල් වලින් පරිස්සමෙන් පැන පැන යන්න ඕන චිත්‍රයේ ළඟට. ගිහිල්ලා ලෑල්ලේ සවි කරලා ස්කූපනින් ඇන ටික ගලවන්න ඕන. එතකොට යාළුවනේ මොනාලිසා චිත්‍රේ තරි. අපිට තව ඕන රත්තරන් කාසිය දියමන්තියයි. අපි ඒකත් හිමීට ගමු. දැන් පල්ලෙයාට යාළුවනේ මොනාලිසා චිත්‍රේ. හරි යාළුවනේ අපිට දැති රෝදයක් හමුණා. දැති රෝදයෙන් කරන එකක් මම පෙන්වන්නම් ඉස්සරහට. දැති රෝදේ දැම්ම පඩිපෙළ ළඟට. ඊට පස්සේ වඩ දැන් බලාගෙන පොයාලෙන් පොඩි සුදු පාට කොටුවක 33ක් තිබා. මොකක්ද ඒ සුදු පාට කොටුවේ 33? ඒකත් යාළුවනේ පාස්වර්ඩ් එක. ඒ 33 ලස්සනට, ඒ කියන්නේ ඒ 33 අපි ඒ තියෙන විදිහටම යාළුවනේ ගහන්න ඕන කියලා. කොහෙද උඩ තියෙනවා මම පෙන්වන්නම් ඒක. මෙන්න මේ කාමරේට ගිහිල්ලා මේ දින යාළුවනේ ඒ 33 තිබ්බ විදිහටම ගහන්න ඕන. ඔන්න ගැහුවා. ඊට පස්සේ මෙතනින් ෆොටෝ එක පොඩ්ඩක් වම් පැත්ත කියන්නේ මේ ෆොටෝ එක ඇරෙනවා. ෆොටෝ එක ඇතුලේ මේ මොනා හරි තියෙනවා. ඉතින් අපිට අවශ්‍ය කරන දේවල් රහස් කුටි කීමක කෙව්වට අපි. ඉතින් යාළුවනේ මේ රතු පාට ඇතුලෙන් තමයි යාළුවනේ මේ
තුනිස්පන්දනාගාරේ ප්‍රධාන දොර ඇරෙන්නේ. ඒකයන්නේ ඉබ්බා හැඩෙන්නේ. හැබැයි මේ ඉබ්බා විතරක් හැරුවට මදි. තව දේවල් කරන්න ඕන. ලෑල්ලක් කරවන්න තියෙනවා දොරේ. ඔව් අපිට දැන් හැන්ඩල් දෙකක් තියෙනවා යාළුවනේ. හැන්ඩල් දෙකෙන් මොකද කරන්නේ? ගෑස් තුවක් ගන්න පුළුවන් හැන්ඩල් දෙකෙන්. හරි මේ තියෙන ලේසර් තියෙන කාමරේ. ඉතින් ලේසර් එකේම දැන් නැහැ. අපිට තාම රත්තරන් කාසිය ගන්න බෑ. පොඩි වැඩ වගේක් තියෙනවා. පාස්වර්ඩ් එකක් තිබ්බා පිටියේ. මම පාස්වර්ඩ් එකක් බලාගත්තා. පාස්වර්ඩ් එකේ මොකද කරන්නේ කියලා පෙන්වන්න. එතකොට යන්නේ ටොයිස් බන්දනාගාරේ පාස්වර්ඩ් දෙකක් තියෙනවා. එකක් අංක පාස්වර්ඩ් එකක්. අනිත් එක මොකද්ද? ඔය තියෙන එක එක තිත් තිත්. හරි ඔන්න හැන්ඩල් දෙක දොරේ ගැහුවා. ඊට පස්සේ යන්නේ අපිට ගෑස් තුවක්කුවක් හම්බ වෙනවා පෙට්ටියක. අපි දැන් ගෑස් පුරව ගන්න ඕන. ගෑස් සිලින්ඩරේ අරන් එනවා මෙන්න මෙතෙන්ද. ඊට පස්සේ ගෑස් පුරව ගන්න පුළුවන් අපිට ෆුල්. ෆුල් පුරව ගත්තොත් යාළුවනේ අපිට වෙඩි තියන්න පුළුවන් පහක් විතර. උණ්ඩ කීමක උණ්ඩ පහක් විතර පුරවන්. පුරව ගන්න ගානට තමයි යාළුවනේ උණ්ඩක් තියෙන්නේ. ෆුල් පුරව ගත්තොත් පහක් පුළුවන්. ඊට පස්සේ සිලින්ඩරේ බිමට දානවා. ඊට පස්සේ තුවක් වර්ගන මේක හයි කර ගන්නවා. දැයි යාළුවනේ මේ උඩ තියෙන බටන් එක මං ගන්න ඕන. ඒ බටන් එකටම වෙඩි තියන්නේ නැහැ යාළුවනේ. ඒක බටන් එකටම වෙඩි තිබ්බොත් බටන් එක හොයා ගන්නත් නැහැ. ඒකින්ද පොඩ්ඩක් බටන් එක ළඟට වෙඩි තිනවා. එතකොට අර පවර් එකට බටන් එක විසිකෙනවා. ටුනිස්තරත් වෙඩි තියන්න පුළුවන් යාළුවනේ. අය විසිකෙන්නේ. දැන් බටන් එක හොයන්න ඕනේ යාළුවනේ. බටන් එක කොහෙද තියෙන්නේ? එනකොට මං ඉස්සර මං ඔය මේ බටන් එකටම වෙඩි තිබ්බා. බටන් එක විතරක් නෙවෙයි සමහරලාට ඔතන තියෙන්නේ. අර දැටි රෝදි තියෙනවා. ඊට පස්සේ හැන්ඩල් එකක් තියෙනවා. ඒ හැන්ඩල් වලටම තිබ්බොත් මේ ඒව හොයා ගන්න පුළුවන්. මේ ළඟක ඉඳන් යන්නේ ඒක. ඒ වටම වෙඩි තිබ්බා මේ හොයා ගන්න නෑ ඒව. ඔබ කුඩු වෙනවා ඇති. හරි යන්නේ. එතකොට මම දැන් බටන් එක රතෙන්ද දැම්මා. අයි කරා. ඊට පස්සේ මේ හැන්ඩල් එක ගන්න ඕන. බටන් එක මෙතෙන් දාලා ඔබනවා. එතකොට එනවා ලිෆ්ට් එක. අපි යහ පැත්තට යන්න ඕන. එහා පැත්තට ගිහිල්ලා මේ තැති රෝදි ගහන්න ඕන. ඊට පස්සේ ආයෙ බටන් එක ඔබලා යන්න ඕන එහා පැත්තට. ඊට පස්සේ මෙන්න මෙතෙන්ද ගිහිල්ලා මේ බටන් එක ඔබන්න ඕන. එතකොට එහා පැත්තෙන් එනවා ලස්සනට මොකක්ද ආවේ කහපාට යතුරාවා. කහපාට යතුරේ මොකද්ද ගන්නේ? අපිට යන්නේ කහපාට යතුර හම්බුණා කියන්නේ අපිට දියමන්තිය හම්බුණා කියන එක. මම දැන් ඔයාලට පෙන්වන්නම් දියමන්තිය කොහොමද ගන්න කියලා. මේක තන ඊට පස්සේ කහපාට යතුර දැම්මා. අරක පල්ලයට කරා. ඉතින් ඔන්න දියමන්තිය නම් ගත්තා යාළුවනේ. ඊට පස්සේ මම මේ මෙතන පාස්වර්ඩ් එක ගහලා මේ පම් හැන්ඩල් එක ගත්තා. ඉස්සෙල්ලා මං පාස්වර්ඩ් එකක් දැක්කනේ යාළුවනේ මේ බිට්ටි එක ගහලා තිනවා. ඒ පාස්වර්ඩ් එක උඩ ගහපුවාම ඒ දොර ඇරිලා දොර ඇරිලා එනවා. මාකරියක් එනවා. දැන් නම් තිබේ පප් හැන්ඩල් එක. එතකොට කහපාට යතුරෙන් තමයි මොකද්ද මං ගත්තේ දියමන්තිය. කීනවා තේරෙනවා දන්නේ යාළුවනේ. කවන්නේ තේරුම් නැති වුණත් කමන්නේ යාළුවනේ. මොකද්ද වෙන්නේ වීඩියෝ එක බලන්න එස්කේප් වෙන්න පුළුවන්. හරි යාළුවනේ පප් හැන්ඩල් එක ඊට පස්සේ මෙතෙන්ද ගහන්න ඕන. මෙතෙන්ද ගහලා ඒක වම්බට දකුණට කරන්න ඕන. එතකොට උඩින් එනවා පෙට්ටියක්. ඒ පෙට්ටිය මොකක් හරි තියෙන්න පුළුවන් යාළුවනේ. හෑන් විල් එක වෙන්න ඕන තියෙන්නේ. මොකද ඒක විතරයි දැන් තියෙන්න ඕන. ඕනෑම පෙට්ටිය පල්ලයට දාන්න පුළුවන්. මම සමහරලාට මේ පල්ලයට වටන්න නැතුව ඔතනදිම ගන්නවා. ඔන්න දෙන්නම එනවා. එතකොට අපිට තව මොනවද යන්නේ කරන්න තියෙන්නේ?
මේ හෑන්විල්ලෙන් තමයි යාලුනේ අපි රත්තරන් කාසිය ගන්නේ. හෑන්විල් එක හයි කරන්න ඕන ගියලා කුණු කානුව ළඟට ගියලා. මෙන්න මෙහෙම ගියලා මෙන්න මෙතෙන්ද දාන්න ඕන හෑන්විල් එක. එතකොට මෙතන වතුර නැති වෙනවා. වතුර නැති වෙනවා මෙතන. ඒ වගේම අපිට රත්තරන් කාසිය ගන්න පුළුවන්. දැන් ගන්න පුළුවන් අපිට හෑන් වීල් එක අර විදියට හයි කරාට පස්සේ රත්තරන් කාසිය ගන්න පුළුවන්. හරි යනවා. දැන් ඒතර අපි රත්තරන් කාසියක් ගත්තා, දියවන්තියක් ගත්තා, මොනාලිසා චිත් එකක් ගත්තා. දැන් අපිට එස්කේප් වෙන්න පුළුවන් යාළුවනේ. අපිට තව පොඩි දෙයක් ගන්න තියෙනවා. දොර ඇර ගන්න ඕන. දොරේ ලෑල්ල ගලවන්න ඕන. මෙන්න මෙතන තමයි තියෙන්නේ. අර රවුමක් වගේ එකක් තියෙනවා යාළුවනේ. ඒක ඕන. ඩිස්ක් එකට අයන් ඩිස්ක්. මෙන්න මේ ලෑල්ල ගලවන්න ඕන ඇනේ. හරි එතකොට යාළුවනේ අපිට එස්කේප් වෙන්න පුළුවන්. දැන් ගත්තා දීමන්තිය, ඊට පස්සේ රත්තරන් කාසිය, මොනාලිසා චිත්‍රය. ඔන්න එස්කේප් වුණා. ඊට පස්සේ බොක් ඇන් බක් ඇවිල්ලා බලන් ඉන්නවා තොර ළඟ. ඊට පස්සේ මේ දෙන්නා ගහ ගන්නවා. සමහර එතන වැරද්ද දානවා ඇති, අනිකාට වැරද්ද දානවා ඇති, උඹ ඉන්න තමයි කී කියලා. ඔන්න ඔය විදිහට තමයි යාළුවනේ මම ටොයිස් ස්පන්දනාකාරී ප්‍රධාන තොරෙන් පැනගත්තී. එහෙනම් වීඩියෝ එක ඉවරයි. අපි ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු. ජය වේවා.